අයියේ ලොකුමාර සහෝදරයා මේ ටියුෂන් කරන ගුරුවරු ගෙන්නලා රැස්වීමක් කරා මීටින් එකක් වගේ කන්ෆරන්ස් එකක් වගේ මට නිකන් ඒ බලේ හිතුනේ ඒ කියන්නේ දැන් මෙයාට සෙනග නැත්තෙම නෙමෙයි සාමාන්‍ය සෙනගක් ඉන්නවනේ ඒකට මේ වගේ වෙලාවකත් සහායකවල දිගටම අධ්‍යාපනීය පුද්ගලීකරණය කරන ඒවට විරුද්ධව හිටපු මිනිස්සු එතකොට මේ වගේ වෙලාවක ඇයි මෙයා මේ ගොල්ලොන්ව ගෙනල්ලා මේ අන්තිම මොහොතේ නිකන් අර පොඩ්ඩක් මඩගා ගත්තා වගේ එකක් කරාද කියලා මේ දිප්ති හිතන්නේ ඇයි මේ වගේ දෙයක් වෙන්නේ? ඒ වගේ එකක් වෙන්නේ මේක JVP එකේ යාන්ත්‍රණය. ඒ කියන්නේ පොදුවේ අමතර දැන් මට මතකයි මම ඊතර පොඩි මම ඡන්ද රැස්වීම ගොඩකට ගියා මට හොඳට මතකයි 78 ජය අධ්‍යාපනයේ කාලේ හුඟක් අඩු වයස බයිසිකලයක අර යන්තම් අර පොල්ල පණ්ඩලා සීට් එකේ වාඩි වෙච්ච කාලේ බයිසිකල් පදිනවා. ඒ කාලේ මම ගිහිල්ලා මේ JR එනවා. එතකොට එන්නේ පෙර මේ රැස්වීම ගොඩකට මං ගියා පාන්දුරේ පිටත. කිසිම කවුරුවත් සෙනග ගෙනල්ලා නැහැ. ඒ වෙලාවට මිනිස්සු එනවා. වටේ ඇවිල්ලා වටේ ළඟ වෙනවා. ඒ පළාතේ ඉන්න මිනිස්සු එන්නේ. අපිට පාන්දුරේ ඔල්ලොසු කරුව ළඟ නම් ඒවට වර්ග කිලෝමීටරයක විතර දුර ඉන්න මිනිස්සු ටික එනවා. සමහර වෙලාවල් වල මට මතකයි JR ආව රෑක ආව JR ආවේ පන්දුරේට මට රෑ ආවේ. එතකොට ඒකට ලুকু සෙල්ලක් ආවා. ඒ කිසිව කෙනෙක්ව සල්ලි දීලා ගෙනාවේ නැහැ. හැබැයි එක දෙයක් වුණා මට යාන්තම් මතකයි. කිරොන් ෆර්නැන්ඩු මේ රැස්වීමට මේ ගීතා කුමාරසිංහ එක්කන් ආවිල්ලා තිබුණා. ඒ ඇවිල්ලා කතාවක් කරේ නැහැ. ගීතාව එක්කන් ඇවිල්ලා එක්කන්. ඒ අර දැන් මම කියන්න ගියේ ඔන්න ඔය වගේ දේවල් විතරයි තිබුණේ. මිනිස්සු එනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් තින් ජනතාව මං කියන්නේ ඒක හඳුන්වලා දුන්නේ ලංකාවේ සිවිල් සමාජයයි JVP එකයි. සිවිල් සමාජයත් එහෙම කරන්නේ. කට්ටියක් ටින් කරණය කරලා අර 17 වල තියෙන ඒ වගේ අපේ මතවාදී ඉන්නවා කියලා අපේ මේ කියලා මෙහෙම වාඩි කරවලා වීඩියෝ කරනවා. ඉතින් JVP එකත් ඒක තමයි කරන්නේ. ඒතකොට මම කියන්නේ ටින් කරණය කරලා එහෙමම ගියාට පස්සේ ඔය දැකලා තියෙනවාද ඒ අපි සුපර් මාකට් වලත් ඒ ඒක තව ටිකක් සංකීර්ණ වුණාම පොල් කිරි බෑග් වල දාලා දෙන්න. අර ද්‍රාවණ වගේ අන්න ඒ එතෙන්ට යන ඒ කියන්නේ අර ඇත්තට පැකේජින් නෙමෙයි. පැකේජින්. ඒ කියන්නේ එක විදිහකට පැකේජ් කරනවා ඊට පස්සේ බලනවා මේක දැන් ලාභයිනේ. ඒ කියන්නේ දැන් මේක ටින් එකක දානවට වඩා ලාභ නම් ඊළඟට දානවා අර වගේ එක. ඊට පස්සේ තව ඔහොමම ගිහිල්ලා මම දන්නේ කොහේ යන්න පුළුවන්ද කියලා ඒ පැකේජින්. ඒකම තමයි මේ ජීවිත කරන්නේ. ඒ කියන්නේ අර එක පැත්තකින් ඒගොල්ල මහජනයා කියලා සාර්වත්‍රික විදිහට මිනිස්සු අවතලා ඊට පස්සේ ආයෙ කොටස් කොටස් කඩා ගන්නවා. ඒ කඩාගෙන ඉංජිනේරුවන්ට කතා කරනවා, GM එකට කතා කරනවා, ගුරුවරුන්ට කතා කරනවා, එහෙම එහෙම විශ්‍රාමිකයන්ට කතා කරනවා. ආයෙ විශ්‍රාමිකයෝ ආයෙ කොටස් වලට කඩලා නාවිකා උදාව ගුවන් උදාව කියලා පොලිසිය කියලා අන්න එහෙම 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 අර අර කිරි අර අර කිරි පැකට් කරන්නේ ඒ වගේ අර පැකට් කරගෙන ඝන දේවල් විතර නේ ද්‍රවත් මේව කරන්නේ. ඊළඟට වායුත් මේව කරේ මයි ඔක්සිජන් අරවා මේවා ඒ වගේ අර මම පැහැදිලිද මේක ඇත්තටම මාකට් ලොජික් එකක් මිස පොලිටික්ස් නෙවෙයි. මේකේ වෙන දේ තමයි මේ පක්ෂය කිසිදු ආකාරයක මේ පක්ෂයට රැඩිකල් දෙයක් කරන්න බෑ. මම කියන්න මේ උදාහරණයම දැන් අපි පිළිගන්න ඕනේ ටියුෂන් මාස්ටර්ලට අපි ඡන්දයට කතා කරනවා නම් උදව් කරන්න කියලා. ටියුෂන් කියලා කියන්නේ ආණ්ඩුවේ අධ්‍යාපනයේ ෆේල් හිඳලා ජීවිත කට්ටියක්. ඔව්. එතකොට අපි එක පැත්තකින් දැන් බලේ ඉල්ලන්නේ අපි ආණ්ඩුවේ අධ්‍යාපනික මේක හදන්නනේ ජාතික ප්‍රතිපත්තිය. ඔව් වෙනස් කරා. එතකොට අපි ඒකට විරුද්ධව හිටින්නේ. ඒ කියන්නේ විරුද්ධයිනේ මේගොල්ලෝ. විරුද්ධ කියන්නේ මේකේ තියෙන ෆේලියර් එකෙන් මේගොල්ලෝ හම්බ කරනවා. හම්බ කරනවා. එතකොට මේ දෙගොල්ලොන්ටම අමතනවා කියලා කියන්නේ. ඒ කියන්නේ එක පැත්තකින් ගුරුවරුන්ට උදව් කරනවා කියනවා අරවා මේව කියනවා. අනිත් පැත්තෙන් අපි ටියුෂන් මාස්ටර්ලාට ගිහිල්ලා කතා කරනවා. එතකොට මේ ප්‍රතිපත්ති ඇත්තගෙන ඒ කියන්නේ ඒවා අපි කියන න්‍යාය විරෝධ. ඒ කියන්නේ මමව හරි කියන එක මම වැරදි කියනවා කියලා. ඉතින් මම හිතන්නේ ඒකේ තේරුම තමයි අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ කිසිදු අලුත් දෙයක් කරන්න ඉඩක් අවකාශයක් ලැබෙන පක්ෂයක් නෙවෙයි. මොකද මේ ඡන්දේ දිනුව සියලු දෙනාට උදව් කරන්නේ. සාමාන්‍ය සාම්ප්‍රදායික වෙන්න ඕනේ පක්ෂ විපක්ෂ කියලා සමාජයේ දෙකට බෙදිලා විරුද්ධ අය ඉඳද්දී අපේ ප්‍රතිපත්ති කොහොමද ක්‍රියාත්මක කරන්නේ. මං හිතන්නේ ඒකෙන් මේගොල්ලෝ අයින් වෙලා
අර වැඩි ඡන්ද අර මේව පැත්තට ගිහිල්ලා ඒක ඉතින් එක්තරා විදිහකට පවතින ක්‍රමයට අනුගත වෙච්ච ක්‍රමයක්. ඉතින් ඒක ඇතුලේ තමයි මේගොල්ලෝ යන්නේ.